අයිබන් අල්ලි මුලින්ම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඉතින් ඔයාලා හැමෝටම. ඉතින් අද කියන්න යන්නේ ශුක්‍රාණු විකුණලා කොහොමද ආදායමක් ලබන්නේ කියලා. ඉතින් අපගේ ශරීරයේ කොටස් වෙන මුදල් උපයා ගන්න ක්‍රම ලෝකේ ඕනතරම් මේ වෙනකොටත් තියෙනවා. නමුත් ඒ හැම එකක්ම නීත්‍යානුකූල නම් නැහැ. ඉතින් සමහර අවස්ථාවල ශරීරයේ කොටස් විකිණීමේ ජාවාරම් පවා තියෙනවා. ඉතින් ශුක්‍රාණු විකුණුම කියන්නේ නීත්‍යානුකූල තත්ත්වයක්. අන්න ඉතින් මේ වීඩියෝ එක ඒ ගැන තමයි. ඉතින් ශුක්‍රාණු පරිත්‍යාගයට ලෝක ශුක්‍රාණු විකුණ කිරීමේ මධ්‍යස්ථානවල යම් මුදලක් ගෙවනවා. ඉතින් තමන් ජීවත් වෙන රට අනුව ගෙවීම් මුදල වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ශුක්‍රාණු පරිත්‍යාගයක් අවශ්‍ය වෙන්නේ මොකටද? ඉතින් ලෝකේ පුරා ජීවත් වෙන බොහෝ පවුල් වල පුරුෂයන්ට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තත්වයේ ශුක්‍රාණු ඉපදීමේ හැකියාවක් නැහැ. එම නිසා තමන්ගේ සහකාරියට දරු ගැබක් ලබා ගන්නට බැහැ. ඉතින් එවැනි අවස්ථාවල දරු ගැබක් රෝපණය කර ගැනීමට මෙවැනි ශුක්‍රාණු බැංකුවල සේවාව අවශ්‍ය වෙනවා. ඉතින් සමලිංගික කාන්තාවන්ට දරුවන් ලබා ගන්නට ශුක්‍රාණු කෘතිමව ඇතුළත් කිරීම මගින් දරු ගැබක් රෝපණය කර ගන්නට පුළුවන් වෙනවා. ඉතින් එවැනි අවස්ථාවල ශුක්‍රාණු දායකයන්ගේ සේවාව අවශ්‍ය වෙනවා. ඉතින් ශුක්‍රාණු පරිත්‍යාග සඳහා පුරුෂයෙකුට තිබිය යුතු සුදුසුකම් මොනවාද? ඉතින් බොහෝ විට මෙම සුදුසුකම් තමයි ජීවත් වන රට අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් නමුත් සමස්තයක් ලෙස ගත්තිට මෙම සුදුසුකම් සලකා බලනවා. ඉතින් වයස අවුරුදු 18ත් 39ත් අතර විය යුතුයි. ඉතින් අනිත් එක තමයි ශුක්‍රාණු බැංකුවෙන් සඳහන් කරන උස ප්‍රමාණය සපුරා තිබිය යුතුයි. සාමාන්‍ය උස අඩි 5යි අඟල් 7ක්. ඉතින් අනිත් එක තමයි පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන් ලබා තිබිය යුතුයි. අනිත් එක තමයි දුම්පානයෙන් තොර පුද්ගලයෙකු විය යුතුයි. ඉතින් අනිත් එක යහපත් සහ පිරිසිදු පවුල් පසුබිමක් තිබිය යුතුයි. අනිත් එක කායිකව නිරෝගී විය යුතුයි. අනිත් එක තමයි මානසික රෝගී තත්ත්ව නොතිබිය යුතුයි. ඉතින් ඉහත සුදුසුකම් සපුරා තියෙනවා නම් සතියකට දෙවතාව බැගින් මාස 6කට 6ක් වෙනි කාලයක් ශුක්‍රාණු ලබා දෙන්නට ඔබට හැකියාව තියෙනවා. ඉතින් ශුක්‍රාණු ලබා දෙන සෑම වාරයකටම ඔබට ඩොලර් 100ක මුදලක් ලැබෙනවා. රට රටවල් අනුව වෙනස් වුවත් මෙහි සඳහන් කර ඇත්තේ මධ්‍යස්ථ අගයක්. ඉතින් සාමාන්‍ය ලංකාවේ මුදලෙන් නම් පවතින ඩොලරේ අගය මෙන් 100 ගුණයක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 15,800ක් පමණ මුදලක්. ඉතින් ලංකාවෙත් පුද්ගලික රෝහල වල දැන් මෙම ශුක්‍රාණු පරිත්‍යාග කිරීමේ පාසුකම තිබෙනවා. ඉතින් ඔන්න වැඩිදුර මේ ගැන හොයලා බලන්න බැලුවොත් එහෙම පිනක් වගේම හොඳ ආදායමක් උපයා ගන්නත් බැරි නෑ. ඔයාලට චුට්ටක් මේ ගැන හොයලා බලන්න පුළුවන්. ඉතින් ඕක තමයි කියන්න තියෙන්නේ. ඉතින් තවත් මේ වගේ වෙනස් ආකාර වීඩියෝකින් අපි හම් වෙනකම් ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.